දින සුපිරි අටවටයේ සුපර් 8 දෙවන කාණ්ඩයේ දකුණු අප්‍රිකානු පිල හා එංගලන්ත පිල අතර තියුණු තරඟ අවසානයත් සමග එම කාණ්ඩයට අදාළව අද දින උදේවරුවේ තවත් එක් තරඟයක නිමාව සටහන් වුණා. කොදෙවන් සමග ඇමරිකානුවන් තරඟ වැදීම තරඟ ඒකාසිය වාසිය හිමි කරගත් කැරබියන් නායක රෝමන් පාවෙල් පළමුව පන්දු යැවීමට තීරණය කළා. නායකයාගත් එම තීරණයට උපරිම සාධාරණයක් එක්කල කැරබියන් පන්දු බලෑණිය පෙරලිකාරල ඇමරිකානු ඉතිකරුවන් හට දැඩි තර්ජනයක් වෙමින් සිය පන්දුවේ බලය පෙන්නුම් කළ කොදෙව් පන්දු යවන්නන් ඇමරිකානු කණ්ඩායම පන්දු අර 19 පන්දු 5කදී ලකුණු 128කට සීමා කරන්නට සමත් වුණා. පන්දු යැවීමේදී ඇන්ඩ්‍රූ රසල් කඩලු 3ක්, රොස්ටෝන් කඩලු 3ක්, ජෝසප් කඩලු 2ක් හා මෝට් 1 කඩුල්ලක් ලබා ගනිමින් තම පන්දු යැවීම දියත් කළා. පිළිතුරු ඉනිමැරබි කැරබියන් පිතිකරුවන් පන්දු අර 10 පන්දු 5ක් තුල 1 කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසු කරලීමට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමත් වීම සමග දෙවන කාණ්ඩයේ දෙවන ස්ථානය ඉදිරියට පැමිණීමට කොදෙව්වන් සමත්කම් දැක්වුවා. කොදෙව් ඉනිමේ නැංගුරුමු උෂායි හෝප් පන්දු 39කදී 4.5 හා 6.8 සමගනු දෙවිය රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 82. එසේම අද දින රාත්‍රියේ පළමු කාණ්ඩයේ තවත් තරඟයක් ඉන්දීය කණ්ඩායම හා බංගලාදේශය අතර පැවැත්වීමට නියමිතයි. සුපර් 8 වටේ යාවත් කාලීන වන නවතම නිවැරදි තොරතුරු සමග අපි නැවත හමුවෙමු. සුබම සුබ දවසක් වේවාල හැමෝටම. දිනෙන් දින අලුත් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.